දෙදසකුලා ලෝකස්ලානය ගැන මේ දවස්වල ගොඩක් අය කතා කරන්න පටන් ගන්නේ අවසන් තරගයේ මොකද වුනේ කියලා ආරචින මත කරන කාරණාවත් එක්ක. මේකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දයවන්නවන මුරලිදරණු තමන්ගේ අදහස මාධ්‍ය එක්ක කියලා තිබුණා. මුරලි කියලා තිබුණේ මෙහෙම කතාවක්. දෙදසකුලා ලෝකස්ලාන තරගාවලියේදී හොඳම කණ්ඩායම තමයි ඉන්දියාව. ඊට පස්සේ තමයි අපි හිටියේ. අන්තිම තරගයේදී සිදුවීම් දෙකක් සිදු වුණා. අවසන් පූර්ව තරගයේදී මම ආබාධයකට ලක් වීමත් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ට අවසන් තරගයට ක්‍රීඩා කරන්න බැරි විදිහට ආබාධයකට ලක් වුණු එකක් තමයි ඒ. මම තමයි ඒ විදිහ තරගාවලියේ වැඩිම කඩුලාභියා විදිහට හිටියේ. සංග මහෙල ඩිල්ෂාන් තමයි අපේ ප්‍රධාන ප්‍රතිකරුවන් විදිහට හිටියේ. මැදපෙළ අඩු ඇන්ජලෝ විසින් සපුරමින් තිබුණේ. නමුත් අවසන් තරගයේදී ඔහුට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒ නිසා කණ්ඩායමේ වෙනස්කම් කරන්න වුණා. ඒකත් එක්ක තමයි තරගාවලියේ ක්‍රීඩා කළ කණ්ඩායමට වෙනස්ම කණ්ඩායමක් අවසන් තරගයට ගේන්න තීරීම් කමිටුව තීරණය කළේ. අපිට හොඳ ප්‍රතිකරුවන් නැත්නම් සාමාන්‍යයෙන් ලකුණු හඹා යන්න බියක් දක්වනවා. අනික් ජේෂ්ඨ ක්‍රීඩකයෝ වගේම තීරීම් කමිටුවත් හිතුවේ මුලින් පන්දුවට පහර දෙන්නයි. මගේ මනසේ තිබුණා ඒ වගේම ඔවුන්ට මම කිව්වා. මගේ තීරීම නම් දෙවෙනියට පන්දුවට පහර දීම කියලා. අවසන් තරගයේ තිබුණ වංකඩේ ක්‍රීඩාංගණයේදී නව ශ්‍රීලන්තය එක්ක තිබුණ තරගයේදී අපි මුලින් පන්දුවට පහර දීලා ලකුණු 280 ගන්නක් රැස් කළා. පිළිතුරු නිමේදී පන්දු වාර 20ක් වෙද්දී අපි නව ශ්‍රීලන්තයේ කඩලු 7ක් දවාගෙන තිබුණා. ඕවර 20න් පස්සේ පින්නාව. අපට අන්තිම කඩලු 3 දවා ගන්න උනේ නව ශ්‍රීලන්තයේ තව ලකුණු 120ක් විතර රැස් කරාට පස්සේ. මම ඒ ගැන අපේ අයට මතක් කළා. අපි මුලින් පන්දුවට පහර දීලා ලකුණු 300ක් ගත්තත් ඉන්දියාව එක හඹා යන බව මම කිව්වා. කොහොමත් ඉන්දියාව ලකුණු හඹා යන්න කැමති. මම ඒවා කිව්වම සංඝ කිව්වේ පින්න එනවා නම් යම් කිසි දෙයක් ස්ප්‍රේ කරනවා කියලා තරඟ තීරකයා කිව්වා කියලා. අපි පන්දු යවන්න අරගෙන 15 වෙනි පන්දු වාරයෙන් පස්සේ පින්නාවා. පළවෙනි විකට් දෙක අපි ඉක්මනට ලබා ගත්තත් මාලිංගටවත් ඊට පස්සේ මුකුවත් කරගන්න බැරි වුණා. දඟ පන්දු යවන්න විදියට අපි හිතපු දේ කරන්නත් බැරි වුණා. මොකද පන්දුව තෙත් වෙලා තිබුණේ. පන්දුව දඟ කැවුණේ නැහැ. අපි දෙවෙනියට පන්දුවට පහර දුන්නා නම් අපිට අවස්ථාවක් තිබුණා. අපි තරඟේ පෙරදුනේ තරඟ පාවා දීමක් නිසා නෙවෙයි. අපේ අය ගත්ත වැරදි තීරණයක් නිසා. 2011 ලෝකස්ලානය ගැන ලෝප්‍රකට දඟ පන්දු යවන්නා කියන්නේ ඔය වගේ කතාවක්. ක්‍රිකට් ශාස්ත්‍රයේ ඔක්කොම දැන් 2011 ලෝකස්ලානේ බදාගෙන ඉන්නේ නැතුව අටමුලටම ඇවිත් තියෙන 2019 ලෝකස්ලානේ ගැන හිතනවා නම් හොඳයි කියන එක තමයි අපේ මතය. ක්‍රිකට් වලට ආදරය කරන ඔයාගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.